දේශපාලනේ තහනම් අර බට්ටුවත් පැනපු නැති කාලෙ කෙනෙක් නෙමෙයි මම මගේ ඉවෙන්ට් එක උනේ 400 800 1500 ඉවෙන්ට් එක මේ දවස්වල නාට්‍ය දෙකක් යනවා එකක් දිව්‍යාංගනා නාට්‍ය ITN එකේ අනිත් එක පාරදිගේ නාට්‍ය ස්වරමයි ලෙස්බියන් ගේ විෂම කියන මේ මේ අයට ප්‍රධාන වශයෙන් මූණ පාන්න සිද්ධ වෙන ගැටලු සම්බන්ධයි වේදිකා නාට්‍ය 10ක් ඒ කියන්නේ කෙටි නාට්‍ය 10ක් හදලා පහ වසරේ ඉන්න කොටත් මට ප්‍රේමවන්තියක් හිටියා බහර්යාවට අහු වෙන්නේ නැති මොන හරි කියන්න පුළුවන් දෙයක් තියෙනවා ඔන්න අපි තවත් අලුත් විදියක වැඩසටහනක් තමයි මේ ඔබට අරන් ගෙන්න සූදානම් වෙන්නේ මේක ඔගොල්ලෝ දකින්න ඇති මේකේ මාතෘකාව දේශපාලනේ තහනම් ඉතින් ඇත්තටම දේශපාලනේ තහනම් විදියේ වැඩසටහනක් තමයි මේ යන්නේ මේ අපි මේ වැඩසටහනට සහභාගී කරගන්න බලාපොරොත්තු වෙන්නේ දිගටම මේ වගේ දේශපාලනයට සම්බන්ධයි තමයි හැබැයි දේශපාලනේ නැතුව දේශපාලනයට පරිබාහිරව ඒ අදාළ තැනත්තාගේ අනෙකුත් දේවල් එකෙන් අපි කලාව සාහිත්‍ය ජීවිතය ගැන අපි කතා කරන තමයි තීරණය කරේ. ඉතින් අපි පළවෙනි වැඩසටහනට මම ආරාධනා කරා නීතිඥ ප්‍රේමනාසි දොළොවත්ත මැතිතුමාට ඇත්තටම කිව්වොත් අපි අර දේශපාලනේ තහනම් වුණාට පොඩි දෙයක් මම කියන්න ඕනේ වැඩසටහන පටන් ගන්නකොට මෙතුමා තමයි පහුගිය වසරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින් ප්‍රථම තැනට තේරුණු මන්ත්‍රීවරයා මම මොකක් හරි වැරද්දක් තියනවා ඔබතුමා පසුව නිවැරදි කරන්න ඒ සම්බන්ධව මේ ඉතින් අපි දැන් මගෙත් එක්ක ඉන්නේ නීතිඥ ප්‍රේමනාසි දොළොවත්ත මහත්මයා. ආයිබෝ ඔබතුමාට. ආයිබෝ. අපි මේ වැඩසටහන පටන් ගන්න කලින් මගේ හඳුනා දීම ඔබතුමාට ඇහෙන්න ඇති මම හිතන්නේ. එතකොට අපි මේකේ තහනම් වචනයක් තියෙනවා දේශපාලනය කියන එක. ඒක කතා නොකර අපි කතා කරමු ඔබතුමාව මේ සාකච්ඡාවට පළවෙනි වරට මේ වැඩසටහනේ පළවෙනි වැඩසටහන සඳහා ආරාධනා කරන්න හේතුවක් වුණේ අපිට දේශපාලනයට සම්බන්ධය එක්ක කරනකොට දේශපාලනයට පරිබාහිරව කතා කළ හැකි යමක් තිබිය යුතු පුද්ගලෙක් විය යුතුයි. එහෙම පුද්ගලයෝ මම හිතන්නේ ඔය ඉන්න අයගෙන් බොහොම අතලොස්සයි ඉන්නේ කලාව සාහිත්‍ය වගේ මාතෘකා ගැන කතා කරනකොට. ඒකත් විශේෂ හේතුවක් ඔබතුමාට මේ ආරාධනය ලබා දීමට. මුලින්ම මම කැමතියි ඔබතුමාත් එක්ක කතා කරන මේ වර්තමානයේ බරපතල ව්‍යසනයක් සිද්ධ වෙලා තියෙනවා මේ ලෝකවාසීට අපිට දැනගන්න ලැබෙන ප්‍රධාන පෙළේ දරුණු ගණයේ ව්‍යසනයක්. අපිත් ව්‍යසනයකට මුහුණ දුන්න පහුගිය වසර ගණනාවකට කලින් සුනාමි ව්‍යසනය. මේ වෙනකොට තුර්කිය සහ සිරියාව ආසන්නව විශාල පරිමාණයේ භූමිකම්පාවක් සිද්ධ වෙලා මම හිතන්නේ දැනට මාධ්‍ය වලින් හඳුනනවා මම දැකලා මට ඇහිලා තියෙනවා සියවසේ දරුණුම ඛේදවාචක විය හැකි කියලා. සියවස සම්පූර්ණ නොවුණත් මම හිතන්නේ ඒ තරම් විශාල ඛේදවාචකයක්. මේ ඛේදවාචකයේ දිග පළල පොඩ්ඩක් බැලුවොත් කිලෝමීටර් 500ක දුරක් මේ ඛේදවාචකයට හසු වෙලා තියෙනවා කියලා මම මේ ඊයේ අද දවසේ දැනගත්තා. ඔබතුමා ඒ සම්බන්ධව ඔබතුමාගේ සංවේදීකම කොහොමද? මොකද්ද ඒ ගැන ඔබතුමාගේ අදහස කියලා මම ඇහුවොත් ඔබ ලබා දෙන උත්තරේ කොහොමද? ඔබ ස්තුතියි සහෝදරයා මේ අවස්ථාවට සහභාගී කරගැනීම සම්බන්ධයෙන්. මම සතුටු වෙනවා මේ පළමුව වැඩසටහන සහභාගී වෙන්න ලැබීම මගේ වාසනාවක් කියලා. ප්‍රථමයෙන්ම අර පළවෙනි මන්ත්‍රීවරයා කියන කාරණේ සම්බන්ධයෙන් සංශෝධනයක් එක් කරනවා. එක පාර්ලිමේන්තුවේ ඒ වසර සඳහා හොඳම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා හැටියට. ඒ කියන්නේ එක දෙක කියලා තෝරේ තීරීමක් කරන්නේ නැහැ. නමුත් පාර්ලිමේන්තුවේ හොඳම පාර්ලිමේන්තු කාර්යභාරය පාර්ලිමේන්තුවේ කමිටු වලට සහභාගී වීම පාර්ලිමේන්තු විවාද සහ පාර්ලිමේන්තු පිටත ඒ චර්යා පද්ධතියන් හසුරුවා ගැනීම මේ සියලුම කාරණා සලකලා බලලා තෝරාගත් නිර්ණායකයන් ගණනාවක් එක්ක පාර්ලිමේන්තු කාර්යභාරය ඉෂ්ට කරා කියන කාර්ය මත තමයි ඔබලෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා හැටියට තේරුනේ. ඉතින් මේ සම්බන්ධයෙන් ඔබ මතක් කිරීම සම්බන්ධයෙන් බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒකම ඔබ අහපු ඊළඟ කාරණේ ඇත්තරම මිනිස්සු හැටියට අපි තාමත් කිරිජනක තත්වයකට තමයි අද මුහුණ පාලා තියෙන්නේ. හැම අතින්ම අපි දියුණුයි කියලා සැලකුවට සමහර දියුණු මිනිසට සමහර පාලනය කරගන්න බැරි ස්වභාවික විපත් වලට අපි
දීර්ඝ කාලයක් තිස්සේ අද නිරාවරණය වෙමින් තියෙනවා. එක පැත්තකින් කොවිඩ් වසංගතය, අනිත් පැත්තෙන් මෙවැනි ස්වභාවික ආපදා. මේ සියල්ල හමුවේ අපිට පෙන්නුම් කරන්නේ මිනිස්යා තමගේ අනිකාට ගරු කරමින් මිනිස්ය සංහතියට ප්‍රවැත්ම යහපැවැත්ම වෙනුවෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවය තමයි අපිට තවදුරටත් තහවුරු කරන්න කියන කාර්යය තමයි පැහැදිලිව පේන්නේ. ඒක ජාතියක් ආගමක් කුලයක් ભેදයක් රටක් දේශ සීමාවක් කියන කාරණා වලට අපිට පටුව හිතලා හිර වෙලා ඉන්න බෑ කියන කාරණේ මේ සියලු විවසන වලින් අද පෙන්නුම් කරනවා. ජීවිත 25000කට ආසන්න ප්‍රමාණයක් මේ වෙනකොට නැති වෙලා තියෙනවා කියලා දැනගෙන තියෙනවා. නමුත් තව කොච්චර ප්‍රමාණයක් සොයා ගන්න බැරි මලසිරු තියේද? ඒ වගේ බොහොම තරුණ කේදවාචක. ඒ ගැන තමයි එතුමගින් මේ අපි මූලික විමසීමක් කරේ. ඉතින් මේ අපි දැන් යමු ඔබගේ ජීවිතේ කොහොමද ගත වෙන්නේ කියන එකත් එක්ක. ඔබගේ පාසල් කාලය කොයි වගේද ගත වුනේ? එතකොට මේ පාසල් කාලේ අපිට අර අහින්ද මෙතෙක් කල අහන්න නොලබනු සිදුවි මොන හරි තියෙනවද? ඉස්කෝලේ මොන වගේ ඉස්කෝල වලට ගියේ කියන කටයුතු ගැන සැකවින් කතා කරමු. මිතරිය පාසල් අවදිය ගැන කතා කළොත් බොහොම අද දරුවන්ට ලැබෙන්නේ නැති ඊට දශකයකට ඉස්සෙල්ලා අපිට ලැබුණ නැති ඒක කාලින් කාලයට ටිකින් ටික ඒක අභාවයට යන්නේ. හැබැයි මං හිතන්නේ අපි තමයි මේ සුන්දර ළමා කාලය මතන ඔබ ගත කරපු සහ අපි පොත් වලින් කියන ළමා කාලයත් එක්ක මේ බැඳියාව එක ක්ෂණයකින් කැඩිච්ච නැති අවසන් පුරුක මං හිතන්නේ අපේ කාලය කියලා කිව්වොත් නිවැරදි. මොකද මම විශ්වාස කරන දැන් 1900 ඉඳලා 2000 වෙනකන් ගත්තාම ඒ සෑම කෙනාගේම ළමා කාලය තුළ මේ විශාල වෙනස්කම් නැහැ. ඔව් අර කාම්‍ය පරිසරයක් ඇසේ ගත කරපු කාල සීමාව තමයි තියෙන්නේ. ඒක ක්‍රමයෙන් තමයි එන්නේ. හැබැයි 2000න් පස්සේ ඉපදින දරුවෝ බැලුවම ඒ අයත් එක්ක අපි ගත කරපු ඒ ළමා කාලය බැලුවම හත්පසින් වෙනස් වෙලා තියෙනවා. ඉතින් මම සතුටු වෙනවා. මම නැවතවතාවක් ඒක මගේ වාසනාවක් කියලා සලකනවා. ඒ වෙලේ ළමා කාලේට උරුමකම් ලැබිච්ච එක මොකද මට මතකයි. මම අධ්‍යාපනය ලබන්නේ මම බෝමිරිය ගමේ උපදින්න. එතකොට බෝමිරියේ කනිෂ්ඨ විද්‍යාලයට තමයි මම අධ්‍යාපනය ලබන්නේ යන්නේ. එතකොට පහවසර ශිෂ්‍යත්වයේ සමත් වෙලා තමයි මම කොළඹ ඩීඑස් සඳහන් විද්‍යාලයට යන්නේ. ඉන් අනතුරුව උසස් අධ්‍යාපනය ලැබලා ශ්‍රී ලංකා නීති විද්‍යාලයට යනවා. ඊට පස්සේ මගේ පශ්චාත් නීති උපාධිය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයට යනවා. මගේ අධ්‍යාපන කටයුතු එහෙම ඒ ප්‍රධාන කඩේම වෙන අතරේ මට රසමසුතන් ගණනාවක් කියන බුල මට ජීවිතේ මතක අමතක නොවන. ඉතින් මම හිතන්නේ මට තවම මතකයි මේ අර පාසල් ඉවර වෙලා අපි යම් පාරක පන්තියක ගිහිනකොට මේ ඔබතුමාලගේ ගිහි අසබඩින් එන මේ ඇලක් තියෙනවාද මේ අපි ඔක්කොම යන ඒ ඇලෙත් මට තවම මතකයි අපි පුරුදු වෙලා හිටියා ඒ ඇලගාවටලා මාළුන්ව බලන්න. මද මාළු තියා ඇලි සාමාන්‍යයෙන් අපිට වහිනේ. ඔව් මාළු කියන જાති වදවේගෙන යනවා. වදවේගෙන යනවා. ඉතින් එහෙම ග්‍රාම්‍ය පරිසරයක් තමයි අපි හැදිවැටුනේ. එතකොට අපි කුඹුරු කරනකොට කුඹුරු කරන අය සීලුම් දෙන අපේ ඥාති අපි දන්න කිනා. ඉතින් ඒ සීලුම කාරණා වලට අපිට වෙලට වහින්න කුඹුරු කරන්න අපිට හැකියාව ලැබුණා. එතකොට ওই කාලෙකට පන්සලට යන්න නෙළුම් මල් ටිකක් කරලා ඒක ගිහිල්ලා පන්සලේ නවගමු දේවාලෙට ගිහිල්ලා ඒක බෙදලා දෙන්න නොමිලේ අපිට පුළුවන්කම හැකියාව ලැබුණා. ඉතින් එහෙම බැලුවම හැමදාම හවසට පාසල් ගිහිල්ලා ඇවිල්ලා හවසට අපිට සෙල්ලම් කරන්න පාරට බහලා ක්‍රිකට් ගහන්න ඉල්ල ගහන්න යම් අපිට කාල සීමාවක් ලැබුණා. ඉතින් ඒකම පොතපත කියවන්න පොතපත කියවලා ඒ පොතපතේ තියෙන සමහර සුන්දර කාරණා එක්ක නාට්‍ය කරන්න ඒක අපි වෙනම කතා කරලා ඒක මාතෘකාවක්. ඒ අලුරු කරන්නේ ඒ කාරණා එක්ක දැන් අපි බලමු. මං කියන්නේ දැන් බඩල් දුව ගත්තොත් අපි බඩල් දුව කියලා අපිට ඕනේ බඩල් දුවක් ඇති කරලා අපි ඒවයි ගමනක් යන්න කැලේස්සේ. ඔව් එතකොට අපේ ගම කිව්වම බලන්න අපේ ගමෙත් එහෙම සම්බන්ධතා තියෙනවා. අපි කල්පනා කරමු කතා කරමු. ඉතින් එහෙම අපිට වෙලාව තිබ්බා. ඉතින් මං හිතන්නේ කොටස ගත්තොත් එහෙම කර්ම කාරණා ගත්තොත් එහෙම රසවර සිද්ධි ඉතින් ගණනාවක් තියෙනවා. සී ගණන් තියෙනවා පොත් කියන්න පුළුවන්. අර බට්ටුවත් පැනපු නැති කාලේ කෙනෙක් නෙමෙයි මම. ඉතින් කීබෝඩ් බොම් වාර ගන්න දෙමව්පියෝ
යම් කරපු නරක වැඩ වලට දෙම ඔබේ පාසලට ගිහිල්ලා තියෙනවා. ඒ ඒවත් වෙලා තියෙනවා. ඒ ඒව වෙලා තියෙනවා. මොකද මේ මම සාමාන්‍යයෙන් කියන අර ස්කෝරේ දන ගාගෙන හිටියා කියන ඒවා ඉතින් බොහොම සාමාන්‍ය දේවල්. සාමාන්‍ය දේවල්. ඉතින් ඒකට මේ ඒ කියන්නේ අර ඉගෙනීමම කියන කේ මුල් කරගත්ත අය නෙමෙයි. හැම බාහිර ක්‍රියාකාරකම් හැම දෙයකටම සම්බන්ධයක වැඩ කරපු කෙනෙක්. ක්‍රීඩාව පැත්ත කොහොමද ඒ දවස්වල? ක්‍රීඩාව ඩීඑස්එන් විශ්වවිද්‍යාලයේ under 15 මැරතන් එක මම දිනලා තියෙනවා. ආ දුරදවීම කියලා තමයි. ඊට අමතරව මගේ ඉවෙන්ට් එක උනේ 400 800 1500 ඉවෙන්ට් එක. හැබැයි ඒක ඒක දින සුවිශේෂත්වය තමයි මම ඩීඑස්එන් විශ්වවිද්‍යාලයේ මගේ වයස relative එකේ ඉන්නවා. ඒ කියන්නේ 100 200 400. ඒ relative එකෙත් මම අනේ ඉන්නවා. ඒ කියන්නේ එතකොට ඒ under 15 ඒ වයස් කාණ්ඩේ සිය දෙසිය කියලා වේගවත්ම දුවන හතර නාතරෙත් මම ඉන්නවා. ඒ වගේ මගේ ඉවෙන්ට් එක 400 800ත් මම කරනවා. දුරදීීමේදී ඒ කුසලතාවයක් තියෙනවා. ඒක ශුෂිෂි මට ලිමිට් එකක්. එතකොට ඒ සම්බන්ධව ලැබුණු සහතික කුසලාන ඒ වගේ දේවල් දැනටත් සිහිවටන විදිහට පැහැදිලිවම බොහොම සතුටුයි දැනගන්න. මොකද කියන්න බෑ. මොකද මේ වගේ චරිතයක් එක්ක කතා කරනකොට ඔන වගේ දේවල් තමයි මම හිතන්නේ. බලා ඉන්න අහගෙන ඉන්න ඔබට වැදගත් වෙන්නේ. මොකද මේ පුද්ගලයා අපි දකින්නේ නිතරම මේ අර මේ රූපහානී නිවුස් වලට ඒ වගේ දේවල් වලටනේ දකින්නේ. ඉතින් ඊට පරිබාහිරව තියෙන කරුණු ගැන තමයි අද අපි මේ කතා කරන්නේ. ඊගාවට ඔබ මේ යනවා විශ්වවිද්‍යාලයට. විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ අර සාමාන්‍ය විශ්වවිද්‍යාල ජීවිතයද ගත කරේ නැත්නම් වෘත්තීය සමිතිත් එක්ක මොනවා හරි එහෙම දේවල් තිබුණාද? කොයි වගේ විදිහටද විශ්වවිද්‍යාල ජීවිතය ඔබගේ අවුරුදු කීයක්ද විශ්වවිද්‍යාල ජීවිතය හිටියේ? අවුරුදු අවුරුදු 5 4ක් විතර. ආ අවුරුදු 4ක් හිටියා. ඇත්තටම මේ ශ්‍රී ලංකා නීති විද්‍යාලය කියන්නේ අර සාම්ප්‍රදායික විශ්වවිද්‍යාල කියලා කාර්ය නෙමෙයි. දැන් අද වැළුවොත් එහෙම දැන් විශ්වවිද්‍යාල පද්ධතිය යම් දේශපාලන පක්ෂයක් විසින් අරගෙන තියෙන්නේ. හැබැයි අද දේශපාලනේ තහනම් ඒ විලාති මේ වardi සිබ්බ දේශපාලනේ මේ අත්තරින්න බෑ හැම විදිහකට අත්තරින්න බෑ. නමුත් අපි අමාරුයි යමේ කතා කරමු. මම අතර අවම වශයෙන් තමයි මට කියන්න වෙලා තියෙනවා. ඔබතුමා වෘත්තීය සමිතියක් ගැන අහපු නිසා තමයි සමිතියක් ගැන අහපු නිසා තමයි මම මේ කියන්න සිද්ධ වුනේ. එතකොට දැන් අපේ නීති විද්‍යාලයේ හැම මේ දේශපාලන පසුබිම් බොහොම අඩුවෙන් තමයි තියෙන්නේ. අන්තේ නීති විද්‍යාලයේ හැම නෑ නීති විද්‍යාලනේ මම විශේෂයෙන් සඳහන් කරන්නේ විශ්වවිද්‍යාලය. එතකොට නෑ මම අපි අපි මම බාහි සම්බන්ධ වෙන නීති විද්‍යාලයට සමයි විශ්වවිද්‍යාලය පූර්ණ කාලීන විශ්වවිද්‍යාල ඉගෙනීම් ආයතනයක් හැටියට සම්බන්ධ වෙන නීති විද්‍යාලය. ඉන් අනතුරුව මම එල්.එල්.බී උපාධිය ගන්නවනේ. පශ්චාත් උපාධිය. ආ පශ්චාත් උපාධිය තමයි ඒ අවස්ථාවේකොට ඔය කියන කොළඹ විශ්වවිද්‍යාලය අපිට ඔය කියන ප්‍රශ්න ගැටලු වෙන්නේ නෑ. එතකොට නීති විද්‍යාලයේදී ඇත්තටම අපේ ශිෂ්‍ය සංගම් දෙකක් තියෙනවා, කණ්ඩායම් දෙකක් තියෙනවා. ඉතින් ඒ තුන සමා වෙන්න. නමුත් අපි කොහෙදවත් අහලා නැහැ නීති විද්‍යාලයේ ශිෂ්‍ය සංගම් එළියට බහලා උද්ඝෝෂණය කරා, වර්ජනය කරා එහෙම එකක් සාමාන්‍යයෙන් අහන්න නැහැ නේද? ඒ කාර්යය තමයි මම පැහැදිලි කරන්නේ කියන්නේ මොකද? ඒක නිකන් ඇත්තටම අපි වැඩි අපි දැකලා නැති මෙඩිකල් කොලෙජ් එකෙත් එහෙම අඩුයි අඩුයි. ඒතර මෙඩිකල් කොලෙජ් එකයි ලෝ කොලෙජ් එකයි දෙක සාමාන්‍ය පැරලල් තමයි යන්නේ. දැන් ඔය විවාද තරංග, ක්‍රීඩා තරංග ගොඩක් වෙලාට තියන්නේ මෙඩිකල් කොලෙජ් එකයි ලෝ කොලෙජ් එකයි අතර. ඉතින් මේ ආයතන දෙක ලංකාවේ එක විදිහකට එක තලයකට ගමන් කරන ආයතන දෙකක්. එතකොට එවැනි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්න, එවැනි ශිෂ්‍ය ක්‍රියාකාරකම් කරන, පිකට් කරන ඒ පද්ධතිය කඩාවට්ටන්න මේ කියන්නේ වහලා දාන තත්ත්වයක් නෑ. අපේ කාලේ නම් කාලේ. මොකද ඒකට ප්‍රධානම හේතුව අපිව පාලනය වෙන්නේ ශිෂ්‍ය අධිකරණ අග්‍රනිශ්චකාරවරු වරයා සහ තවත් විනිශ්චකාරු දෙන්නෙක්ගේ සමන්විත මේ මණ්ඩලයෙන් තමයි අපිව බලපවත් කරන්න පාලනය වෙන්නේ. ඉතින් නීති විද්‍යාලය තුල තියෙන එවැනි පරිසරයක්. හැබැයි ඉතින් නීති විද්‍යාලයට ඇතුළත් වීම කියන්නේ තාමත් තරංකාරී විභාගයක් ලංකාවෙන්ම තමයි තෝරගන්න. තාමත් මම හිතන්නේ ඒක ඒ කියන්නේ නීති විද්‍යාලයට සිලෙක් වුණා කියන්නේම ලෝය කෙනෙක් වුණා හා සමානයිනේ. පැහැදිලි. ඒ තරම් මේ තරංකාරී විභාගය. ඒක මුළු ලංකාවෙම එකවර විභාගයක්. ඒතර මුළු ලංකාවෙම විභාග අපේක්ෂකු එකට වාඩි වෙනවා. ළමයි දේශියක් වෙන තමයි තේරෙන්නේ. තම බෞද්ධ සංගමේ සභාපති වෙලා හිටියා. මුලිස් බදවුන්ගේ ශාමන් වෙලා හිටියා. එතකොට ඒකේ පොලිටිකල් වින් එක තමයි ඉන්ඩිපෙන්ඩන්ස් කවුන්සිල් කියන්නේ. ආහ්. ඒ කියන්නේ ඒ සංගමේ අයිති පොලිටිකල් වින් කරන ඉන්ඩිපෙන්ඩන්ට් කවුන්සිල්. ඒ ඉන්ඩිපෙන්ඩන්ට් කවුන්සිල් එකේ මම සෙක්‍රටරි වෙලා හිටියා. අතරම මේ
රුවන් ගුණසේකර මහත්තයා හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා. එතුමා තමයි ඒ වෙලාවේ ඉන්ඩිපෙන්ඩන්ට් කවුන්සිල් එකේ චෙයාර්මන් හෙඩ් චන්දිල්. එතකොට එතුමා ලෝකලජි එක ඇතුලේ. ලෝකලජි. අපි දෙන්නම එක එක බැච් එක. ආ එක බැච් එක. ආ හරි. එතකොට අපි නීති විද්‍යාලය තුල එවැනි දේශපාලන පසුබිමක් තමයි තියෙන්නේ. මේ හරි අපි නීති විද්‍යාලයෙන් පස්සේ ඔබ විශ්වවිද්‍යාලයේ යම් කාලයක් ගත කරනවා ඊට පස්සේ ඔබ ඇතුළත් වෙනවා සම්බන්ධ වෙනවා නීතිඥ වෘත්තියත් එක්ක අපි වැඩියෙන්ම දන්නේ ඔබ වහලා තියෙන්නේ මේ අහගෙන බලන ඕන කෙනෙක් දන්නේ නීතිඥ ප්‍රේමනස්සී දොළවත්ත කියන නම නිල නාමයේ හැදිලා තියෙන මේ විදිහට ඉතින් ඒකත් එක්ක වෘත්තීය ජීවිතය කියන එක තමයි මම හිතන්නේ ඔබගේ වැඩිම කාලයක් ඔබ සම්බන්ධ වෙලා හිටපු වෘත්තීය විදියට වෘත්තිකෙක් විදියට සම්බන්ධ වෙලා හිටියේ. ඒ ගැන ඔබගේ මේ කියවීම කොහොමද ඔබ කොහොමද නීතිඥ වෘත්තියට දැන් අපි දන්නවා ලෝකලෙජ් එක හරහා ආවේ කියලා. නමුත් කවුරු යටතේද ඔබ මේ සීනියර් ලෝ කෙනෙක් එක්ක ප්‍රැක්ටිස් කරන්න ඕන ඊට පස්සේ උසාවි වලට යනකොට මූලික ඇත්තටම ඔබට උසාවි යනකොට පොඩි චකිතයක් වගේ එකක් දැනුනේ නැද්ද කොහොමද ඒ ජීවිතේ කොහොමද ආරම්භ කරේ හැමදේම එහෙම මේ දැන් සමාවෙන්න ඒ තව ඌණ පූර්ණයක් කරන්න මොකද අපි නඩුවකට අපි උසාවියට නැග්ගත් අපි ඇඟ විවලන්න ගන්නවා උසාවි කියන භූමියට යනකොට හැබැයි අපි දකින ලෝයස්ලා බොහොම මේ සාමකාමීව මම හිතන්නේ දිනපතා ගිහිල්ලා පුරු වෙලා වෙන්නේ නැති ඒකේ පොඩි වෙනසක් තියෙනවා ඒතර සාමාන්‍ය මිනිස්සුයි ලෝයස්ලා ඒතර ගත කරන විදිය. ඔව් ඇත්තටම මේ අපේ නීතිඥ වෘත්තිය කියන කාර්යයේ වෘත්තිය අපි දැක්කහම මේ ඒ අපිට දකින්න කියන කාර්යය තමයි උසාවියට ගිහිල්ලා කවුරු හරි නීතිඥවරේ උසාවි පෙනීටිව. හැබැයි නීතිඥ වෘත්තිය ඊට එහාට ගිය විශාල කාර්යභාරයක් කරන පිරිසක් ඉන්නවා. එතකොට ඒ හැකියාව තියෙන ඒ අය තමයි ඒක කාර්යය තෝරගන්නේ. දැන් උදාහරණයක් ඇරෙන්න සමහරු කැමති නෑ උසාවි කතා කරන්න. ඒ අය ලීගල් ඩ්‍රාෆ්ටිං වැඩ කරනවා, කන්සල්ටේෂන් කරනවා. සමහරු ගරු විනිශ්චයකරු බවට පත් වෙලා යනවා. ඉතින් මේකට කැමති මේක කරන්න පුළුවන් කියලා හිතන අය තමයි මේකට යන්නේ. ඒක කාර්යයක් ඒක. එතකොට මගේ එතකොට ඔබේ බලාපොරොත්තුවක් තිබුණාද මේක උසාවි නගින්න ඕනේ මං නගිනවමයි කියලා එහෙම මගේ මම ඉතින් අතරම ධර්මසිරි දහම් පාසල තමයි මගේ දහම් පාසල. ඒත් ගමේ තියෙන දහම් පාසලක්. මම හිතන්නේ අපි අවුරුදු 13ක් විතර මට ගමේ දැන් මම කොළඹ ඉස්කෝල් යනකොට ගමේ ආශ්‍රය නිශ්‍රය වැඩිපුරම ඉන්නේ ධර්මසිරි දහම් පාසලත් එක්ක. ඒක ගමේ යාළු ගොඩක් ඉන්නවා. ඒක ධර්මසිරි දහම් පාසලේ තමයි අපිව ගොඩක් වෙලාවට මේ ඕන සභාවලින් කතා කරන්න පුළුවන් හැකියාව ඒ දේවල් නිර්මාණය කරේ දහම් පාසලේ. ඒත් අපි බුද්ධඝම ටියුෂන් යන්නේ නැහැ නේද ඉතින්. බුද්ධඝම ටියුෂන් යන්න ඕනේ නැහැ නේ. ඒ ටියුෂන් එක ලැබෙන්නේ දහම් පාසලේ. දහම් පාසලේ. දැන් අදලම සමහර තමන්ගේ ආගමකට ටියුෂන් යනවානේ. හැබැයි අපි ඒ ටියුෂන් එක අපිට දහම් පාසලේ ලැබෙනවා. ඊට අමතරව විශාල පෞරුෂය වර්ධනයක් රැස්වීමකට ගියා කතා කරන්න නාට්‍ය තරඟ වලට සහභාගී වෙන්න තරඟ වලට යන්න. ඒ ඒවට බයක් හැකක් කවදාකවත් අපේ නැහැ. එතකොට දැන් මේ වෘත්ති තෝරා ගැනීමේදී ඉතින් පැහැදිලිවම මේ නෑ නීතිඥ කෙනෙක් කතා කරනවා කියන කාරණේ ඔළුවේ තිබ්බා. ඒ උසාවි කියලා කතා කරනවා කියන කාරණේ ඔළුවේ තිබ්බා. මගේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරු ගැන කතා කරොත් මම උපාලි ගුණරත්න මහත්තයා ගාව තමයි අපරාධ නීතිය සම්බන්ධයෙන් පුහුණුවීම් සිද්ධ කරේ. එතකොට WK ප්‍රේමරත්න මහත්තයාට තමයි මේ මගේ සිවිල් නීතිය සම්බන්ධයෙන් මම ප්‍රගුණ කිරීම කරේ. මොකද මම දන්නවා කොහොම කරත් අපිට මූලික අවස්ථාවේදී ওই දෙක තුනම එකට කරන්න වෙනවා. පස්සේ තමයි අපිට එක විශේෂයකට විශේෂඥතාවයක් දරන්න පුළුවන් වෙන්නේ. අනිත් කාර්ය තමයි ගමට එනවා නම්. තමන්ගේ ගමේ ප්‍රැක්ටිස් කරනවා නම් සිවිල් ක්‍රිමිනල් කියලා බෙදාගත්තොත් හරි අමාරුයි. මොකද සාමාන්‍ය ගමේ මිනිහ බෙදිකසද නඩුවකට එනවා, ඉඩම් නඩුවකට එනවා, ඇපයක් ගන්න එනවා. ඉතින් ගමේ උසාවි දෙනකොට ඕක නොකර දැන් මම මේක කරන්න යනකොට ඒ විශාල ප්‍රශ්නයක්. ඉතින් මම මතකයි සමහර ලාට ඇත්තටම පිට පටන් කඩුවෙල උසාවිට ගිහිල්ලා පටන් ගන්නකොට මේ සාමාන්‍ය මිනිස්සු කියන්නේ අපි සාමාන්‍ය අපි නම් එහෙම කියනවා සියඩු වන්න මම පොඩි ඉස්සලා මැගසින් එකකටත් කිව්වා මේ සමහර වෙලාවට දැන් මුලින්ම ගියාම නඩු හම්බෙන්නේ නැහැ නේ ගමේකම අවුරුදු ගානක් ජීවත් වෙච්ච එක පරපුර අවුරුදු 250ක් මේ ගමේ හිටපු එක ඒක හරි නමුත් මුලින්ම කවුරුත් නඩුවක් දෙන්න ටිකක් සැකයක් තියෙනවා ආධුනික දැන් අපි වුණත් උසාවියට ගියාම බලන්න එතරින් ප්‍රවීණම ලෝය කෙනෙක් සම්බන්ධ කරගන්න බලන්න එතකොට මේ ඉතින් සමහරවිට බලන්ගෙන අර ෆෝන් එකක් එහෙම රින් වෙනකොට අතුලට දානවනේ. ඉතින් ඒ වගේම සාමාන්‍ය සීනියර්ස්ලා ගිහිල්ලා ඒ නඩු ගන්නෑ. මොකද ඒක ඒ වලනේ මදි පුංචිකමක්. හැබැයි ඒ කියන්නේ ෆෝන් එක රින් වෙනකන් සාමාන්‍ය බලා හිටව අවස්ථාවක් තියෙනවා. නෑ එහෙම විශේෂ කරදරයක් කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. ඒත් මම කියන්නේ වෙන සිද්ධියක්. ඒක කොච්චර ගුවත් ඒක කරනවමනේ. අපේ රටේ මිනිසුන්ට මොනතරම් ඒදි දැම්මත් මොනතරම් සිස්ටම් චේන්ජ් කරන්න හැදුවත්
මේ ඔක්කොම සිස්ටම් ක්‍රියාත්මක කරන්නේ මේ වැප් යන්නේ අපේ මිනිස්සුමනේ. ෆෝන් ගිනියන්න එපා කිව්වත් චෙක් කරත් හොරෙන් ෆෝන් එක අරයන්. අරයන. ආන් ගිහලා ඔක රින් කරගන්නවා. ඒක එක වහන්න බෑ. තු සාවියක දිරින්ස යවුවාම උසාවිය කරනවා ජජල් අරගෙන මේක ළඟ කුරුවට දානවා. දානවා. ඉතින් මේ වගේ අවස්ථාවල නඩු තමයි වැඩිපුර අපි වැඩියෙන් කරන්නේ. මොකද වැඩිපුර සල්ලි ගන්න පුළුවන් නේද. ඉතින් එහෙම පටන් අරගෙන හරි කාර්ය තමයි ඉතින් කැපවීමේ උදේම ගිහිල්ලා ඉතන ඉතින් දන්න කෙනා එනවා වැඩි හරියක්. මොකද පරපුරවල් අවුරුදු 250 30 ජීවත් වෙන තැනක්. ඒ කියන්නේ සමහර ඉඩකඩම් පවා අපේ නම් වලින් තියෙන පරිසරයක් බොබුගේ කියන්නේ. අදටත් මගේ වාසකම දරන 300ක් 400ක් මේ ගම ජීවත් වෙනවා. ඉතින් අපි ඉතින් ඒ ඔක්කොම කාරණා බොහොම මේ බලපෑවා මෙච්චර සීඝ්‍ර ගමනක් එන්න. ඉතින් ඊට පස්සේ ඉතින් අපේ දක්ෂතාවයත් එක්ක අපි කතා කරන්න පුළුවන්කම තියෙනවා. සම්දින කතා කරනවා, තරුණයි, දුවල පැල්ලවල ටික කරනවා. ඉතින් අතර මුල් කාලේ ඔය දැන් සමහර නීතිඥයෝ ඉන්නවා ටිකක් බබුළු කුලේ නීතිඥයෝ නිසා නීතිඥ කියන්නේ ටිකක් පණ්ඩිතයි කියලානේ කියන්නේ. දැන් සමහර ඉන්නවනේ ෆයිල් කරන්නේ පියන් ලවුන දැන් පියන් ලතියා ඉන්න තැනක්වත් නැහැනේ. පියනුත් මම ෆයිල් කරන්නෙත් මම. එතකොට නඩු කතා කරන්නේ මම. ඉතින් ඔය හැමදේම බලවල ඉන්න බෑනේ. හැබැයි අපි ඒ කරන පිළිවෙල බොහොම වේගෙන් ගෙනගෙන වේගෙන් වැඩ කරා. ඉතින් ඒ සමහර ලාවට ඉතින් අර මේ අර වයසට ගිය සාමනේරුල් ඉන්නවනේ. දැන් ඔබතුමා කිව්වාගේ දැන් පෙනුමෙන් ගත්තම පොඩි ඉන්නේ. සමහරලාට මේ වෘත්තියේ දෙකහුව වෙනවා නිකන් වයසක අය. ඒතකොට සමහරලාට ඇත්තම ලොකු දැනුමකුත් නැහැ. හැබැයි අමුව පහු කරන් ගියා. අර මහත්තයවල් වෙලාවලුත් තියෙනවා. ඒක තමයි ඇත්ත කාරණේ. ඒක කොහොමද මුල් කාලේ පුංචි කැපුණි කියලා ඕනම දෙක කැපකිරීමක් කරන්න ඕනේ. මුල් කාලේ කැපකිරීම කරා. ඊට පස්සේ යම් නමක් හැදුණා. ඉන් අනතුරුව ඉතින් ඒ කාලේ ඒ කැපකිරීමත් එක්කම ඉතින් වැඩ කරගෙන ගියා. හොඳයි. ඒ තමයි දොළවත්ත නීතිඥතුමාගේ නීතිඥ කාර්යභාරය ආරම්භය සහ කොහොමද සිද්ධ වුනේ කියන්නේ. ඊළඟට මම ඔබෙන් අහන්නේ අපි හැමෝටම බලපාන, අපි හැමෝම බලාපොරොත්තු වෙන ජීවිතයේ එක්තරා පරමාර්ථයක් තමයි ආදරය කියන එක. ආදරය කියන එක මේ කාලේ නම් මම හිතන්නේ මේ බොහොම සරලව විකිරණ භාණ්ඩයක් බවට පත් වෙලා තියෙනවා ආදරය කියන්නේ. ආදරය කියන එක ඇත්තටම දැන් තියෙනවද කියලා පොඩි ප්‍රශ්නයක්ත් තියෙනවා. ඔබගේ ඉස්කෝල කාලේ ආපහු මතක් කරොත් මොනවා හරි එහෙම ගෑනු ළමයෙක් සම්බන්ධකම් මොනවා හරි තිබිලා තියෙනවද? ඊට පස්සේ විශ්වවිද්‍යාලයේදී, ලෝකොලෙජ් එකේදී, ඊට පස්සේ වෘත්තීය ජීවිතයේදී, ඊටත් පස්සේ විවාහය ගැන නම් මම දන්නවා විවාහ වුණා කියලා. ඊට කලින් මේ අර භාර්යාවට අහුවෙන්නේ නැති මොනවා හරි කියන්න පුළුවන් දෙයක් තියෙනවා අපි කතා කරමු. ඒක අපි දෙන්න බොහොම මේ ලිබරල් ආකල්පත් එක ජීවත් වෙන කෙනෙක් මගේ භාර්යාවමයි. ඉතින් එතුම ගැන සඳහන් කරමු අපි. ඔව් ඒක මගේ භාර්යාව නෙළුක අදලවත් තියා දෙවි බාලිකා විද්‍යාලයේ තමයි ගණගත්තේ. ඒත් ඇත්තටම මට ඇව මුල ගෙහින්නේ දෙවි බාලිකා විද්‍යාලයේ. එයා ඉගෙන ගන්නවා, මම ඩීඑස්එන් විද්‍යාලය ඉගෙන ගන්නවා. ගෑනු ළමයි සම්බන්ධයෙන් ඉතින් මම බොහොම මේ අර ඒ කාලේ ඇති වුණු සම්බන්ධයක්ද විවාහය දක්වා අපි කියන්නේ පාසල් කාලේ ඇති කරගත්තු ප්‍රේම සම්බන්ධයක් තමයි විවාහය දක්වා ගෙනෙන්නේ. ඉතින් ඊට පෙරත් සම්බන්ධතා ගණනාවක් තිබ්බා. කාන්තාවන් සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් එහෙම කවුරුත් මාත් එක්ක තරහක් නැහැ. සම්බන්ධතා තිබ්බා කිසි කාලයක මේ කිසිම කෙනෙක් නැවත මට මුණ ගැහිලා කතා කරන්න බැරි එහෙම දෙයක් නැහැ. එහෙම නැහැ. අර ගෙවල් වලට අහු වෙලා එහෙම හොරෙන් මේ සම්බන්ධම් තිබිච්ච ඒ වගේ සිද්ධි එහෙම එහෙම කිව්වොත් එහෙම දැන් කොහෙන්ද පටන් ගන්නේ ආදරය පටන් ගන්න මුලින්ම මම හිතන්නේ මොන්ඩිසෝරි අර කාලේ කිව්වොත් එහෙම නෙවෙයි අපි එතනින් තමයි පටන් ගන්න. ඒ කියන්නේ මොන්ඩිසෝරි ආදරය එතන පටන් ගන්න අපි අම්මගෙන්න පටන් ගන්න. නමුත් ඊට පස්සේ ඔය කියන ආදරය මොකද ඒක වැරදිව හිතන්න එපා. ඒ කියන්නේ මම මොහොම මම එහෙම විරුද්ධව කතා කරන්නේ මේ නෑ මම සමාවෙන්න මේ මට අවශ්‍යතාවය තියෙන ඔබගේ මේ වගේ දේවල් තමයි අපි දන්නේ නැත්තේ. ඒ දන්නේ දේවල් තමයි අපි කතා කරන්න ඕනේ. මොකද ඔබගේ සංගුණ ජීවිතේ තමයි අපිට ඉතාම වැදගත් වෙන්නේ. ඒ විරුද්ධ ලිංගිකයන්ට තියෙන ආකර්ෂණය මම හිතන්නේ මුඩිජෝරි යන කාලේ වගේ තියෙනවා. ඒක ඇත්ත කියන්න බෑ. ඊට පස්සේ මට හිටියා මේ පහ වසරේ ඉන්නකොටත් මට ප්‍රේමවන්තියක් හිටියා. එතකොට ඇය දැන් මට ඉංජිනේරුවරියක්. අපි අම්මලත් අඳුරනවා. දැන් ඔය දැන් මේක පත්තරේ ඉන්ටර්වයුවක් කරා නම් කෙලිම හෙඩ්ලයින් එක දාන්නේ පහ වසරේ සිට
සම්බන්ධයක් පවත්වා ගන්න අපදලුවත් එතකොට මම නම කියන්නේ මොකද තුමිය තාමත් වැදගත් මිලේක දරන කෙනෙක්. එයා දන්නවා දැන් මං කිව්වා එයා විශාකයකට ගියේ. හා හා. ඉතින් අපි දෙන්න මේ ලියුම් ලියා ගන්නවා. මේ දවස්වල තිබුණ ප්‍රධාන මාධ්‍ය තමයි ලිපියක් කියන්නේ. ඔය කියන්නේ කොයි වසරේ වගේද මේ වසරේ? පහවසරේ පේමන්ට්ක් ලිව්වා. ඒ කියන්නේ අම්මලා තාත්තලා අඳුරනවා. ඒ කියන්නේ අම්මලා තාත්තලා හොඳට අඳුරනවා. ඒ කියන්නේ එතකොට මමත් හොඳම දක්ෂ දරුවෙක්. එයාත් බොහොම දක්ෂයි. කොහොමද මේ ඇත්තටම ඕක මේ ඇත්ත වෙන දවසක් අපේ අම්මට මම හිතන්නේ මේ ආන්ටි කියලා තිබ්බා මේ එයාම තමයි කියලා තිබ්බේ මේ මං කවදා හරි දවසක ලොකුණාම් බඳින්න කැමති මාව කියලා. ඒතර තමයි එතකොට එහෙන් ආපු ප්‍රොපෝසල් එක තමයි මටත් වැඩි මේ පත් වෙලා ඉන්නේ. හැබැයි එතකොට මේ කසාද බඳින අදහසක් එහෙම මොකුත් තියෙන්නේ නැතුව එහෙම තේරුම්වත් නැහැ. එහෙම තේරුම්වත් නැති කාරණා. පහවසරේ පහවසරේ මේ ශිෂ්‍යත්වය කරන කාලේ. ඔව්. එතකොට ඊට පස්සේ මතක ඊට පස්සේ තීක එහෙම මුතිය. එයා විශාකයට ගියා මම BS එකට ගියා. ඊට පස්සේ ඉතින් 8 වසරේ එතකොට ස්කෝල යන කාලේ ඉතින් කීපයක් තිබ්බා සම්බන්ධතා. ඒ අය දැන් තාමත් මම ලංකාවෙත් නැහැ කෙනෙක්. මෙතන ස්කෝලේජ් එකේ ගර්ල් කෙනෙක් කෑ ගත්තා. බොහොම ලංකාවේ නමගිය පාසල් ගණනාවක කාන්තාපසල ඔක්කොම සම්බන්ධ නෑ ලිස්ට් එකක් කියන්නේ ලෝක දුරක් යන්න වෙන නේ. එතකොට දැන් දීපාලිකාගේ සම්බන්ධ ගණනාවක්. ඉතින් ඒ අතර තමයි නෙළුකව මට හම්බුනේ. ඉතින් නෙළුකත් එක මම හිතන්නේ අපි දැන් මම දැන් මගේ අම්මත් එක්ක ජීවත් වෙච්ච කාලෙත් වැඩි නෙළුකත් එක්ක ජීවත් වෙච්ච කාලෙ වැඩි වෙලා තියෙනවා. වැඩි වෙලා තියෙනවා. ඒක නෙළුකව මට හම්බෙන්නේ අවුරුදු 17 දී. දෙමර අවුරුදු 40ක්. එතකොට ඒ කියන්නේ තනි අම්මට වයිතිලා හිටව මාව බෙදීමකට ලක් වෙලා ආදරය දෙකට බෙදෙනවා. බෙදලා ඒ කියන්නේ ඒක කාන්තාව දෙන්නෙක් මගේ ජීවිතේ බලපාපු අවස්ථාවත් එක්ක වල්ලකොට මම විවාහ වෙලා සහ ප්‍රේමවන්තී කැටියට සහ කියන කාර්යයක් බලවම දෙලිපත් හිටු කාලේ වැඩි වෙලා තියෙනවා. ඉතින් මම ඇත්තටම සතුටු වෙනවා මේ ඔකටකින් සතුටු වෙන්නේ ඒ කියන්නේ ඒ ආදරය කියන කාරණේ එක්ක මේ අපි ඇත්තටම මේක ගැන වැඩිපුර කතා කරන්න ඕනෙත් ඒක මොකද ආදරය කියන එක අර මේ තමාට නතු කරගන්නම කියන උත්සාහයත් එක්ක විශාල ප්‍රශ්න ගණනාවක් තියෙනවා. කියන්නේ ආදරය ගැන අත්තරීම කියන කාරණේ සම්බන්ධයෙන් විශාල කිවිීමක් අවශ්‍ය වෙලා තියෙනවා. අවශ්‍ය වෙලා ඇත්තටම. ඉතින් මම හිතන්නේ මේ අපිට පුළුවන් නම් වැඩිපුර මේ වගේ TV shows වලින් YouTube shows වලින් අපිට ඒක වෙනස් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඇත්තටම මතවාදයක් හදන්න පුළුවන්. දඩුවෝ මේ මතපතක් කියවන්නේ, ෆිල්ම් එකක් බලන්නේ. ඒක විශාල කේදවතෙක්. ඇත්තට මේ කතා කළ යුතුයි මොකද ඒක අද කතා කරේ නැතත් මොකද ෆෝන් එකකට හුරු වීම දරුවන්ගේ දකින විසරම බරපතල ප්‍රශ්නයක් මේ දවස්වල මේ කාර්යය තියෙනවා. මම දැක්කේ ඒගොල්ලන්ට ජය පරාජය සහ වින්ව යාම කියන එක බොහොම ලස්සනට ඒ කියන්නේ සුබටව කරන්න හැකියාවක් නැති ප්‍රශ්නයක් තියෙනවා. දැන් මට මම කියන්නේ දැන් මගෙන් ප්‍රේමවන්තිය වින්ච අවස්ථා ගන්නවක් තියෙනවා. මම ප්‍රේමවන්තියෙන් වින්විච අවස්ථා ගන්නවක් තියෙනවා. හැබැයි මෙහෙම බොහොම සුබටව ඔච්චාම සැහැසි වුණේ නැහැ කොල්ලකට. ඒක තමයි වියුත් මගේ කියලා. අදටත් ඒ අය මගේ හොඳ මිත්‍රයෝ. මිත්‍රයෝ. ඉතින් එහෙම කල්පනා කරනවා අපිට විශාල ගැටලුවක් ඇතිලා දෙනවා සමාජෙත් එක්ක. හරි මේ හරිම රසවත් කතාවක් කියලා මේ ඔබට තේරෙනවා දැන් මේක අහගෙන යනකොට. ඉතින් අපි දැන් පොඩ්ඩක් ඔබ යොමු කරන්න හදන්නේ මේ කලාව පිළිබඳව. මම මෙහෙම ප්‍රශ්නයක් අහන්නම් ඔබගෙන් මේ දැන් කලාව කියපම කලාවේ එක්තරා එක එක අය කරපු විවේචන විචාර ඒවහරා යෙදුණු මෙන්න මේ උද්ෘතයෙන් තමයි කලාව හඳුන්වන්නේ. එහෙම එක එක දේවල් තියෙනවා. මම ඔබගෙන් අහුවොත් ඔබ කලාව කියලා දකින්නේ මොකද්ද? ඔබේ ජීවිතේට කලාව කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා අහුවොත් ඔබ මොකක්ද දෙන උත්තරේ? කලාව කියන එක මට දැනුනේ කොහොමද කියලා කිව්වොත් එහෙම කවුරු හරි කෙනෙක් සතෙක් කරි කවනේ මිනිහ කරි කවන්නේ කරන සාමාන්‍ය ක්‍රියාවලියකින් මට සතුටක් දැනෙනවා. එකකින් කාටවත් හානියකුත් නැත්තම් මම හිතන්නේ ඒක තමයි කලාව. ඒක තමයි වින්දනයක් ලැබෙන්න ඕන. ඒක මනුෂ්‍ය කාරණයක්, මනුෂ්‍ය ක්‍රියාකාරකමක් කියන බෝ ඒක මනුෂ්‍ය නොවන වෙනත් ක්‍රියාකාරකමක් වෙන්න පුළුවන්. ඒක සතෙක් ගිමෙන්න පුළුවන්. සමහර ස්වභාවික දෙයක් වෙන්න පුළුවන්. මේ කිසිලුම කාරණා වලින් අපේ හිත සතුට වෙනවා නම් විඳින දේ ලැබෙනවා ඒක තමයි මම හිතන්නේ මට දැන් හිතේ මට කලාව කියලා මම දකින්නේ ලොකු අර වෙනස් නිර්වචන වලට යන්නේ නැහැ ලොකු නිර්වචන කොහෙත්ම අවශ්‍ය නැහැ ඇත්තටම අපි කලාව කියලා දකින්නේ යම් දෙයක ඒක තමයි කලාව බොහෝ දුරට අපි ඒක පින ඒක විඳීමක් ලබනවා නේ කියන්නේ කලාව ඉතින් එතකොට මේ කලාවේ මම දන්නවා ඔබ මේ දේශපාලනයට එන්නත් කලින් නීතිඥ වෘත්තියේ ඉන්න කාලෙත් මම හිතන්නේ ඔබ රංගන කටයුතු වලට යම් ආකාරයෙන් සම්බන්ධ වෙලා තිබුණා. ඒතර ඊට කලිනුත් ඔබගේ කලාවට සම්බන්ධ ඔය
ඉදිරිපත් කිරීම සම්බන්ධව මොනව හරි ඉස්කෝල කාලේ සිදුවලා තියෙනවද? ඔව් දෙක හිතුවෙන්. දෙවෙනි ප්‍රශ්නේ මුලින්ම ප්‍රශ්නේ සම්බන්ධ කරලා මම ඇහුවේ මේ කලාවේ මූලාරම්භයේ සාහිත්‍යයේ කියන කාරණාත් එක්ක ඇහුවේ. ඇත්තටම මම හිතන්නේ මට මතකයි මගේ අම්මා මට අරන් දෙන පොතක් මේ අර සමරසේකර මහත්තයා ලියපු මේ හඳපානේ මාළු හොරා කියන. ළම කතාව. ළම කතාව. ඒක මම 1000 අවුරුදු කෙනෙක්ට පොත් කියවලා 1980 සුහයි සුහතේ විතර වගේ තමයි පොතවල ආරම්භ වෙන්නේ පොත තාමයි ගාව තියෙන්නේ. එතකොට ඒ පොතේ තියෙන්නේ මේ ගමේ පන්ස ගමේ තියෙන ඇලපාරේ මේ මිනිස්සු බලනවා මේ ලස්සන මාළු ඉන්නවා හැබැයි හැමදාම ටික දවසකට මාළු අඩු වෙනවා. හොයන හොර හොයා ගන්න බෑ කාටවත් ඔකට කියන්නේ මිනිස්සු මාළු අල්ලන්නේ නෑ. හැබැයි රැට බැලුවාම එනවා මේ වලහයක් කියලා තමයි මේ මාළු අරගෙන යන්නේ. ඉතින් මොකද හදපානේ මාළු. ඒ ඕක මම අදටත් මම ඕක මේ විඳිනවා. ඔහොම අදටත් මේ නාට්‍ය කරන දකින්න. අදටත් මම හිතනවා මේක මම නාට්‍යම සොපි. සමහරවිට මට අද වගේ මතකයි මම අපේ ගණේවත්ත රජමහා විහාරයේ තියෙන ඇලගාව තියෙන තැනට ගිහලා ඒ හඳ පායපු දවසක මම ඒක තාම ඒක මම විඳපු අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ හඳ පායලා තිනවා හඳ වැටලා තිනවා ඇලට ඇලේ මාළු යනවා. එහෙම දෙයක් මට පොඩි ගාල්ලා මම මගේ ඔළුවේ තිබ්බා. එහෙම හැකියාවක් එහෙම දෙයක් ඔළුවේ තිබ්බා. ඒක පොතකින් පටන් අරගෙන චිත්‍රපටියක් දක්වා පොතකින් පටන් අරගෙන නාට්‍යයක් දක්වා ඒක දිගටම පොතකින් පටන් අරගෙන ඒක චිත්‍රයක් දක්වා පොතකින් පටන් අරගෙන වේදිකා නාට්‍යයක් දක්වා ඒක විහිදිච්ච දෙයක් තියෙනවා. ඉතින් ඒක ක්‍රමක්‍රමයෙන් ඇවිල්ලා ඉතින් දහම් පාසල තුල නාට්‍ය කරනවා පාසල තුල නාට්‍ය කරනවා දහම් පාසල නාට්‍ය තරඟ වලට යනවා පාසලේ තියෙන සියලුම නාට්‍ය වලට සහභාගී වෙනවා මේක ඉතින් ඇඟේ තියෙනවා හැබැයි අවසානකට මේක හරි අධ්‍යයනයක් කරලා නැහැ ඇත්ත කියන්න බෑ මේක හරි අධ්‍යයනයක් කරලා නැහැ ඉතින් ඒ නිසා තමයි වෘත්තිමය නළුවෙක් බවට පත් වෙන්නේ නැහැ එතකොට හැබැයි බොහොම ඉක්මනට අඩුපාඩු හදාගෙන මේක ඉගෙනගෙන මේ වැඩේ කරගෙන යනවා මට දැන් විනෝදාංශයක් අවශ්‍යයි මේ තියෙන මේ ආත්‍ත්‍ය අනම්මන දේවල් මේක නෝදාර්ශයක් වශයෙන්. කවත්තකින් ලංකාවේ පිට වෙන හැම පොතක්ම සහ ලෝකෙ පිට වෙන අතිබහුතරයක් මේ ලෝක පිට වෙන අනෙක් ජාතීන්ගේ කියවෙන මේ ප්‍රස්තුතව මේ ප්‍රසිද්ධව පත් වෙන වෙනත් භාෂාවල පොත් සහ ලංකාවේ පොත් කියවනව මේ පැතෙන් චිත්‍රපටි වල ලංකා ලෝකෙ මොකද්ද නිකුත් වෙන්නේ මේ චිත්‍රපටි වල. තොර මේකත් එක්ක බැඳෙන එකක් තමයි තව හොබි එකක් පටන් ගන්න ඕනේ. ඒක තමයි රංගනයේට දායකත්ව ලැබීම කියන කාරණේ. ඉතින් ඒකට අවස්ථා ගන්නවාගදී යාළු මිත්‍රයෝ හරහා මේ ආරාධනා ලැබුණා. පිටිකර සහභාගී වුණා. කොහමද ඔබ සම්බන්ධ වුණු රූපහය නිර්මාණයක් මේ අවුරුද්දේ ජනප්‍රියම රූපහය නාට්‍ය බවට පත් වුණා. මේ ඒක තාම ඉන්නවද නැත්නම් ඒ චරිතේ අතරමඟ නතර වුණාද මොකක්ද වෙන්නේ? මම හිතන්නේ මේක දයුබුගත සිද්ධියක් දැන්. මේ රංගන ජීවිතය ඇත්තටම ආරම්භ වෙන්නේ මේ ඉරාජ් කරපු ආරාධනයකින්. ඉරාජ් යගේ මියුසික් වීඩියෝ එක කරන්නේ නීතිඥගේ චරිතයකට පොඩ්ඩක් එන්න පුළුවන්ද කියලා අහනවා. ඉතින් සින්දු අතරේ මගේ වොයිස් එක අහනුත් යනවා. ඒ කියන්නේ මම කන්සල්ටේෂන් එකක් තියෙන. මෙතන එකට එක තියුස්තුව මිලියන එකක් දෙකක් වෙන තිබ්බ ලොකු සින්දුවක්. ඉතින් පටන් අරගෙන ඊට පස්සේ චරිත්ගේ මේ චරිත් අබේසිංහගේ මේ මිනිගන්ධයල කියන නාට්‍ය මෙතන ඒ අවසරේ තිබ්බ හොඳම නාට්‍ය තුනට තේරුණා මම දැනුවත් මම දන්නවා ආපෝ සැරයක් විකාශනය වුණා දැන් මේ දවස්වල යනවාද කොහොමද එතකොට මේ ඒ වෙලාවේ නාට්‍ය රඟපානලා ඉතින් ඒතර මම දා පළවෙනි ඒ මගේ පළවෙනි නාට්‍ය හැබැයි නාට්‍ය අනිකුත් නාට්‍යකරුවෝ මම හිතන්නේ නාට්‍ය 100ට වැඩි රඟපාපු අය හැබැයි මම හිතනවා චරිතුත් සෑහෙනවට උදව් කරා අනිත් නාට්‍යකරුවෝ සියලු දෙනා විශාල වශයෙන් උදව් කරා ඒකේ යම් අභියෝගයක් තිබ්බා හැබැයි නාට්‍ය තමයි උදින් කරා. ඒ කියන්නේ මගේ ප්‍රවීණ මගේ ආධුනික බව හොයාගන්න බැරි කාටත් ඒක නේ විශ්ලක් ආවේ නෑ. ඊට පස්සේ එතනින් පස්සේ දිගටම නාට්‍ය ගණනාවක සහභාගී වුණා. හැබැයි මට නාට්‍ය අධ්‍යක්ෂවරු සහ නිෂ්පාදකවරු බොහොමයක් දෙනා මේ ශරීරවත් තුනම මම මේ දැන් ගුණී වෘති නීතිඥෙක් නිසා මේ චරිත ලබා දීමේදී හොඳ චරිත ලබා දෙන්න ඒගොල්ලෝ කටයුතු කරා. ඔබ කතා කරේ පාර්දිගි නාට්‍ය ගැන මොකද කියන්නේ අද මම මේ ඊරාමෙන් දැනගත්තා මට ගියාවා මේ පෙරේද මට දුරකතන මතුන් ගණනාවක් ආවා මොකද ওই නිර්මාණ වලට මේ එක දිගට බලා යන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ වෙලාවන් දෙනිසා කවුරු හරි කෝල් කරලා කිව්වහම මේක හිටියා කියලා ඒ ප්‍රසෙන්ට් එක බලනවා
දැන් ඊළඟ සඳට තිරගත මේ ප්‍රචාරය වෙන්න තියෙන එපිසෝඩ් එකේ අර රිවියුස් ටික දානවනේ කලින් දවසේ දාන. ඔව්. ඒක මට ඒකේ මට කිව්වේ මේ ඊළඟ සඳ අපතුමා නාට්‍යීතව කියන. ඒක නාට්‍යී ඒක තාම ඉන්නවා දැන්. නාට්‍යී දිගටම වැඩ කරගෙන යනවා. හා හා. මේ දවස්වල නාට්‍ය දෙකක් යනවා. එකක් දිව්‍යංගන නාට්‍ය ITN එකේ. අනිත් එක පාරදිගේ නාට්‍ය ස්වරමයි. අපි කෙටියෙන් යම් ප්‍රශ්න ටිකක් කතා කරමු. ප්‍රශ්න නෙමෙයි අතරම මේ ඔබගේ කැමැත්ත. අපි නිකන් බරල වශයෙන් අහුවත් කෙටි උත්තර ටිකක් මම බලාපොරොත්තු වෙනවා ඔබගෙන්. ඔබ කැමැතිම සිංහල චිත්‍රපටි එකක් හෝ කීපයක් නම් කරන්න. සිංහල චිත්‍රපටි. විරාගය. මඩොල් දුව. කම්පිරලිය. ස්ත්‍රී. මේ ළඟ කාලේ බැලුවොත් එහෙම මම හිතන්නේ තනි තටේ පියාඹන්න. ඔව් හරි මේ මේ චිත්‍රපටි මුලින්ම කියවුණු චිත්‍රපටි කීපයක්ම එකම ගණේ නිර්මාණ සහ තනතටුවෙන් පියාඹන්න කියන චිත්‍රපටිය වෙනම පැත්තකට යොමු කරපු චිත්‍රපටියක්. ඒතර මේ පරාසය ඔබ කොහොමද මේ හඳුනාගන්නේ සහ මේ චිත්‍රපටි වලට ඇයි අර චිත්‍රපටි වලට ආසා වුනේ දැන්? ඒ මම හිතන්නේ ඔබ ඒ කතාත් කියවලා ඇති විරාගය වගේ මාටි කුසිංහ මහත්මයාගේ කතා හැම කියවලා තමයි සිනමාවත් මට මණ්ඩත් පොඩි කෙටි හඳුන්වීමක් අපි කරමු මේ සම්බන්ධව. මගේ තියෙනවා මේ ඒක තමයි කියන මගේ ඒ අතීතකාමී තත්ත්වය සහ වර්තමානයේ අනාගතයේ තියෙන දේවල් මම බොහොම මේ මට පුළුවන් මම හිතන එක මගේ පොඩි හැකියාවක් සහ මගේ යාළුවෙක් ඔබ දවසක් මට හොඳට නිර්වචනය කරා. ඇත්තටම මේ නීති විද්‍යාලයේ මේ දැන් ගම්පහ උසාවි වැඩ කරන සීනියර් නෝය කෙනෙක් ශවිදු කියලා. මම දවසක් කියවා මම මැරුණොත් දැන් මැරුණාම ඔබට කතාවක් කරන්න හම්බුනොත් මොකද කතා කරන්න කියලා. ඇත්තටම මම මැරුණොත් යාළුවා මොකද කරන්න මම නිකන් ඇහුවා. ආ ඇහුවාම නිය මට කියමු. ඇත්තටම ඒක කිව්වට පස්සේ මමත් ඒක මම අපූර්වට කරනවා කියලා මට තේරුණේ. මට ඒක තේරුණේ. දැන් මම ඔය ප්‍රශ්නේ උත්තර දෙන්න තමයි මම මේ කාර්යය කියන්නේ ඒ යාළුවගේ කාර්යය. නැත්නම් මම එහෙමයි කියලා මම කියන රෙඩිය. එයා කියනවා මචං උඹට තියෙනවා පුදුම හැකියාවක් බටහිර දෙයි. ඒ කියන්නේ පෙරදිග අපේ පරණ දෙයි බටහිර දැන් තියෙන දෙයි ওই දෙක පුදුම ලස්සනට අපිට ගලප ගන්න පුළුවන් විදිහ උඹට හැකියාවක් තියෙනවා. ඒක තමයි මේ ඔක්කොම දේවල් මේ විදිහට යන්නේ. මම පළවෙනි දේ තමයි මම කියන්නේ කවදා හරි දවසක මම කියන්නේ මෙතුමාට තිබ්බ පෙර අපරදිග සියලුම දේවල් يعني පරණ දේ ගත්තාම ඊ දැන් ගත්තාම ඒක නිකන් අවුට්ඩේටඩ් නැහැ. හැබැයි ඒක හරි සොෆිස්ටිකේටඩ් නවීනයකට යන්න පුළුවන් ලස්සන ගලප ගන්නවා කියන කාරණේ. ඉතින් ඒකට තමයි අර ඒ නේ කියන්නේ මම ගම්පෙරළියේ තියෙන ඒ විරාගයේ තියෙන ඒ ටිකට මම කැමතියි. හැබැයි ඒකම මේ කන්සෙප්චුවල් ගහන තනදටුවෙන් පියාඹන්න වගේ දේවල් වලට මම කැමතියි. ඒක මම හිතන්නේ අර කියවන පොත් සහ මේ නියම බුද්ධාගමේ කවිලේවත් කියන්නේ නැහැනේ මේ නියම බුද්ධාගමේ ඇත්තම කතාවත් කියන්නේ මොකද්ද? accept the existence. ඇත්ත යථාභූත ස්වභාවය පිළිගන්න. ඒ දුක කියන කාරණා එක බැලලා මට හිතනවා මේ ඒක තමයි ඇත්තම කාරණේ. එතකොට මේ මම අර කොටු වෙච්ච අර සදාචාර බැමි ඒ දින දේවල් රාමුව කොටු වෙච්ච මිනිහෙන්නේ මේ. මම ඕන වෙලාවක මගේ මම විශ්වාස කරලා හිටපු දේ වැරදි කියලා වෙනස් කරන්න කැමති කෙනෙක්. ඒ නිසා මම හිතනවා ප්‍රමාණවත් උත්තර ලැබෙන්නේ නැති කියලා. හරියටම හරි. මේ හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. මේ මම මේක කිව යුතුයි. මොකද ඕනම කෙනෙක්ගෙන් අහපුවම හැමෝගෙම ලිස්ට් එකේ ඔය ගම්පෙරළිය වගේ චිත්‍රපටයක් අතුලත් කරගෙන තියෙනවා. සමහර ලාවට ඒ ගැන යමක් දන්නෙත් නැහැ. නමුත් ඒ වගේ චිත්‍රපටයක් ඒ ලිස්ට් එකට අතුලත් කරගෙන තියෙන පිරිසක් ඉන්නවා. නමුත් ඔබ එහෙම නෙමෙයි කෙනෙක් නෙමෙයි කියලා මේ ඔබගේ අර්ථකථනයෙන් අපිට තේරෙනවා. ඒ වගේම ලොකු කැමැත්තක් තියෙන සමහර තහනම චිත්‍රපටි වලට. මොකද මම ඒවා වැඩි වාරක් කියවලා මම බලලා ඒවැ මම ගොඩක් දේවල් මට ඒවැ සිවුන් තැන් හමු වෙච්ච වෙලාවල් තියෙනවා. දැන් අක්ෂරය එහෙම එකක්. තනිදටුවෙන් පියාඹන්න ඒක එකක්. සුලංග ඉරුපිනිස එකක්. එතකොට ඉගිලෙන මාළුව. මේ ළඟදී ඉන්නේ ඉගිලෙන මාළුව එකක්. ඒ ළඟදී ආවට දැන් මම බැලුවා. මේ දශකයකට කලින් ගාවට අර දැන් හදගමගේ මේ ළඟ තිබ්බ මූවි එක අර මේ සිරුට්ටු බොඩ එක මේ මට මතක නෑ නම. ඔව් මටත් නම් මතක. මම පාර්ලිමේන්තුවේ කතා කරලා විශ් කරා. හා. ඉතින් මම ඒවට මම වැඩිපුර හිතේ මේ මම මට ගැටෙන්නේ මට කැමැත්ත ඇති වෙන්නේ තහනම් කරා මම වැඩිපුර කීපවතාවක් බලනවා.
saya wakil kiu lo, kiu hamba baru ayam ini kemehem main 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 kira. Jadi mama kita ni, ekam sinema wakil katakan orang kian kerjanya ni, api rata sinema wakil ramu akar dal dengan hari apa aja. Jadi ini saya variety sinema wakil kuni kira kara, mama pahdi juga, ini dia mama pedi. Mama kita ni sir, berat mata kali ke sambahan kila, gani korsak tu mana sinema. Mahitan, ek apa? Inovan yang honda ikilah. Makai putgil kita dah sebut tiennah. Muka dekat le sambah apa yang ni jitu perdi, perdi permainan kaya, perdi tiennah si mawala thamai. Makitan, api, apa mana dewi sebalik yang dia mahu. Ini lupa. Nai, lupa. Ia wajib karena setoran ni. Ini sakas mal sidu inovan kita hari tu. Iga apa ni? Gita, gita sahitya ho, gita kalau apa yang katut, kemeti gaya ke inovan, nanti kemeti gita tiennah ada, eva ke katik puri dek. Apa yang sinema agen kata kerana Nurti apa ya ni tu John John Silva metuma agi Nurti sambandi tiada ini faran Nurti gitu lemah haris kemati. Apa ikhwa itu ni mehata orang pasi nawa para puri Iraj bagi mitre kiwa game ti Iraj kisah dua orang tuama puri kemati tak kano badi santosa ikhwa Desi ya, Eropia, gaya ke gaya ke, orang ni sindul terkaya mati. Suisesi pasai mami, yang ramuan mahatme lagi. Gita. Gitol terkaya mahari terkaya mati. Kena mara terkaya mama. Padang kerana mama melalui mami, kepet tinggi, kebad ni benda dah lakti orang. Tapi, ekam suisesi lese mama hitam. Adna mama dah kena, pelangkawi bi. Cari tata lagi kena sengit. Tharuna Sangeetha Agniya Gyanama Suvisheshi me Aasa Vakti no. Then Mama Hitano me Rahuman nek Ekkattu Yavanna Pulluvang Ape Sri Lanki Abhimane Atta Lagi Ida Thino Kira. Then Mama Hitano E Suvisheshi Atti Mange Agenda Kira. Thar, Iga Avad Mama Satankara Gana Thino me Vedika Nati Kala Avagana Uppagi Yama Kiyevuna me Mama Hitano Pasal Vedika Avagana Kiyevuna Vartamana Lanka Vedika Nati Kala Avagana Yamkisi Hadari nak tiada no ada nanti Bali me unandu ati no koi akaran dek. Pahdilu mama, mai mama iya, magi birinda kene prema mantiu hati tapi dina isera me. Samar lad cipta perdi balon me di pelut me. Hai tiya balon, nama tiya balon. Kalau weekend dek, abis winkara nik mai. Abis cipta perdi balon. Iya magi mami wedi kana tiap balon. Tawar dek dek, lepasan dek, na abis own, shalu masih abis balon. Dengunat dek. Mata ke itu bena, me Vedika Natya kipet pun hari. Ya, api prosedur Vedika Natya selalu mereka balat. Balat, kami dia cuma ke balat. Ikan apa? Mang butuh lagi Natya untuk balat naow, macam itu. Oh, ek prosedur prosedur Natya. Oh, ini Natya balat mau ke batting sahaja guna. Ita matero me boh balat. Me ayat kadhi me antik kadek langga marnya. Asok kahana? Asok kahana bagi Vedika Natya mandi parab beliwa. Ekat kahmati. Kemudi, kemudian, mama, ini rangga dah agak teh malah tu susah sih. Ini dalam tu kami lagi di, saya tak kadima, me, LGBTQ kan ni, lesbian gay, macam kira me ayah tel perdana macam yang buat apa ni, sendiri na, getlu sama tu. Wedikan arti dahayak, kan ni, kiri arti dahayak, kadala, punci, nama mal ni, punci tu ye teke tiba, tu yang besar mama. Arah di dekat tempat sambal dekat lantai bawah itu mama ikatat mai biri dekat tempat gila. Ini Vedika Natya penyalap. Hari, api dah bagi jenis tegana, bagi aturan tegana, nodaan gurak karna api kata agara. Jadi api te arah yang kita sima waktu ini sah api te tahu dulu tak bohong dulu zaman kerana beh. Awasan masih mengobing minum minum dekat kano. Ah, ini kali produk yang demi desa panen netiu nanti api te. Apa history ke, sejarah se katakan pada mana yang kita, obah kemati mana raja kena kini orang, raja pelak pada kita sama, obah kemati mana palakik, mungkin ni raja raja pelak nanti, palakik hitiya dah kau deh. Raja baru tu tinggal kemati mana, kami orang kau deh kemati, suwi ekter mereka mah, kau tu tahu tadi tali frasnya. Makar mana udah hari ni kian, mana mata. Kena khambo na, me interview ke dini me, ni kang suhada waktu agam tu, aku ya kemati murad tu mata mai, elar rad tu mangi. Jadi pas he tu hapu am, he bata he tu tibuna. He ek mulkar ke nata mata mata kuno, me persen asyik tu iki. Mak itu mak kemati murad tu mak kasih murad.
itu mata sejarah pura, mungkin mang kiamati sihir dia nari. Berhaya saya sihir dia tidak kami citra beri akaran. Hanya ini kepada dulu melangkah pinan beri, bagi ulu itu ini ini kami, bohong kami. Beri dia dan paman aksi macam citra beri akaran. Eh, bahasa sekarang ni, aduh, nirmana tidak kada. Aduh, nirmana sah, kata. Nampaknya ke. Kata, bod. Entar mahu bohong kami. Kala kala kami kene kene. Kala kami sahar, kanta asur sambandu. Sahar, ikane. Api orang udah mem, monkey udah mem production ni akaran beri. Citra di kandar kota memang kanta udah kasi dana pe, apa yang kaya hari amari nu kerana. Amari. Dan memelaga dia na pesan iya ke me. Gadi. Gadi. Citra patiya pura perdana kata apa hati benny. Wah. Udu kaya ni rau. Ni buat ni na dua macam mana mesti. Kita kata ni kerana nenek itu mana kerana nenek. Mandak ekstra, vivece, cene ikut tipu na, ini, ek evi dierum kerena tinggal. Oh, tetu kan, he belu ham mangki kai. Tapi prayogi, mama, segeri sambandnya macam tu perayaan kerana, mama kerim ini, kerana mana mungkin mangi ulu, ini cuci dewan, mana mungkin, mama lassan nak kerana puluan dia. Jadi, he belu ham tapi tetamu api, tapi tak teri tanda gihil ne. Abah apa dia, ika mahalu kuda ne, kerana pulak bod, citra pati pinan nukod dah hatra dua ede pinan dengan twin dia api, ada kan nombor. Nah, ika, muka tapi. Rupanya ni mad dia usai penilaian yang selagi itu i. Namun citra pada mad dia nang ikat bawa kuhit mana? Nee, ini mami tanya khasnya berapa orang mungkin. Mesti benda sejarah itu le. Tuwa itu sahaja nak istilah ini. Tuwa bahu pintu, gatak, raja beri kereta penunggu kalla. Kian le. Namun ini hati kita besar karung karna wakati. Khususnya makalau sambandu. Makalau sambandu. Kira karnet tek. Ogi ara pintu gatak kalla ingkar la. Ane tiga bahu. Ane kira mami bahu kemeti kira karang kian. Hendai. Tahu sahaja pasnya. Oba, niti itu urti hidup kene khatiat. Oba ta awasta wak lebena. Sherlock Holmes charite oba ta diila. Melangka abe tayamak keran dikira. Oba hitan oba manusia dek kerai. Niti itu urti hidup kene pad. Adalah tinno, adalah tinno. Ikan oba hani ke? Sherlock Holmes, apatah oba mana lebena oba ta. Muka kadu waramat diila oba Sherlock Holmes bawa oba pakarno. Itu kotor ber muka kerah gitu. Wartaman itu kata. Wartaman itu kata apa sih ngah? Itu kan nojus dulu operasi kan, na waktu itu kan, dia belum hamba pe, tau apa ini? Shaft marane sambandin itu tau boleh lah. Boleh lah, eh, itu mau. Itu mama kita ni, ini nojus dulu tenggol tu, ini mage jahane labadi masa, itu kan polis departemen tu, kecuali kom kene di kerana apa? Mana puluan nang Sherlock Holmes ini mageti ni, daksita awi mageti ni ber. Etikarla labadi la polis departemen tu atama me Sherlock Holmes la dahad dah ni mana keran? Itu no, aparat madli me malu dia kene karnye kene. Mama rijuwa kila aparat madli ni anu terbada. Mageti anu labadi la me itu ni. Pirsa guna kan puluan nang ikatama diu tu mageti ni ikat amu keranne. Hari tu hari, mageti ni ke katayu tu deh tamai. Khatwat hisa nona ma kondo keliling tiaga na tiernya gani ma puluan nang, oleh pasni terusin dua kali. Hari me, eh nang oba apitah makidan payah kita adik kalah apitah sahayu gelabadu nama saga cah keraginan. Ewa gae ma, mamat itam kematian tamai me metumatte kami saga cah sahaba guni. Atter ma api sundera ati tekerat dia sundera wartamane kita pikata agra kalawat sundera itu pikata agra. Jadi aneh kata mai mana pernah anda bercucu ni, oba mehata kali ni, desa pali nirta cerita kat iya, namut ekim paribah hari kocer dewal, obe hite itu yang ada. Tuh oba samaj itu kocer dewal, in denda usaha kerana hebat samaj itu dah kini, dah kini ada pramuka cerita itu terai. Anek ni sahaja mai api oba samband keragat ini, oba bohmatma istuti me beraturan sahabat guna ada, oba hausan. Keranda peluang, periksa keranda pada kata kerela, obi wajan olim, obatnya merasakan apa sahaja keranda peluang. Mami suci mewah setawat di mata tak, suci antena obat mana mahu samband dengan jangan tenggara. Mami tani me, mungkin terma ilima keranda me jangan tahu lagi silum dina. Kalawat, sahitiat, potapatat, citrapatiat, vedganaatiat, etian adre, pada wedi keraga tu, tapi tami samaj me tien manusia, gati wardane keranda thoda istirahat yang aku. Mungkin api Api kau tu kini kat, terus awal tu kerana pulau awam ini api tu hima bodi ya, minas swi mak dahi bajar tu. Mungkin ini sahaja silum ini nanti, arah dah nak kerana kalawat, sahitiat, nanti, citra batiat, ada ni kerana.
Thank you.